ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ රුසියාවේ ඉතාමත්ම සුවිශේෂී ප්‍රදේශයක් පිළිබඳව මේ රුසියානු භූමිය පිහිටා තිබෙන්නේ යුරෝපා සංගමය නේටෝ සහ ෂෙන්ගන් කලාපයේ අභ්‍යන්තරයේ ඒ වගේම වර්තමානයේ වෙද්දි මේ ප්‍රදේශය තුල විශාල වශයෙන් රුසියානු මිසයිල් සහ මිලිටරි බලයක් යොදවා තිබෙනවා ඒ නිසා මේ සැලකෙන්නේ යුරෝපා සංගමයට සහ නේටෝ සංවිධානයට ඇති විශාලම හිසරදේ විදියට වර්තමානයේ වෙද්දි මේ ප්‍රදේශය හඳුන්වන්නේ කලිනින් ග්‍රෑන්ඩ් නමින්. මේ පිහිටා තිබෙන්නේ යුරෝපයේ උතුරු ප්‍රදේශයේ පෝලන්තය සහ ලිතුවේනියාව අතර. මෙහි සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 15100ක් වෙනවා. වර්තමානයේ වෙද්දි මෙහි ජනගහනය ලක්ෂ 10කට ආසන්නයි. ඒ අතර වැඩි වශයෙන් ජීවත් වෙන්නේ රුසියානු ජාතිකයන්. ඒ වගේම මේ ප්‍රදේශයේ භාවිතා වෙන්නේ රුසියානු භාෂාව. මේ ප්‍රදේශයේ අතීතයේදී හැඳින්වුනේ ප්‍රසියාව නමින්. පසුව දෙවන ලෝක යුද්ධයේදී මේ රුසියාව විසින් ජර්මනියෙන් ඈඳා ගන්නවා. ඇතරම දෙවන ලෝක යුද්ධයට පෙර මේ ප්‍රදේශවල ජීවත් තුනේ ජර්මන් ජාතිකයන්. නමුත් දෙවන ලෝක යුද්ධයේදී රුසියාව විසින් මේ ප්‍රදේශය අත්පත් කරගෙන ජර්මානු ජාතිකයන් පලවා හරිනවා. ඉන්පසු සෝවියට් සමූහ ආණ්ඩුව විසින් විශාල වශයෙන් මේ ප්‍රදේශවල රුසියානු ජනතාව පදිංචි කරනවා. මේ බෝල්ටික් මුහුදේ උපාය මාර්ගික වශයෙන් ඉතාමත්ම වැදගත් ස්ථානයක පිහිටා තිබෙන ප්‍රදේශයක්. ඒ නිසා සෝවියට් සංගමය විසින් මෙය නැව් නිෂ්පාදනය, විදුලි ඉංජිනේරු විද්‍යාව සහ ආහාර සැකසීම වගේ ශ්‍රේෂ්ඨවල කර්මාන්ත මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. එම කාලය තුල මේ ප්‍රදේශයේ පැවතුනේ දැඩි ලෙස හමුදාකරණයට ලක් වූ ප්‍රදේශයක් විදියට. ඒ නිසා 1991 සෝවියට් සංගමයේ බිඳ වැටෙන තෙක් මේ විදේශිකයන්ට තහනම් කලාපයක් වුණා. කෙසේ වෙතත් වර්තමානයේ වෙද්දි මේ සංචාරකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය කලාපයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව මෑත කාලය තුල රුසියානු රජය විසින් මෙහි අඩිතල පහසුකම් නංවා තිබෙනවා. කොහොමුණත් මෙහි දැඩි හමුදාකරණය නිසා යුරෝපා සංගමයේ සිටින්නේ ඉතාමත්ම කනස්සල්ලෙන්. විශේෂයෙන් මේ තත්ත්වය ලිතුවේනියාවට සහ පෝලන්තයට දැඩි තර්ජනයක්. ඒ වගේම රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව එක්ස්කැන්ඩර් M වර්ගයේ ඉතාමත්ම දියුණු මිසයිල් පද්ධතියක් මේ ප්‍රදේශයේ සවිකරන රුසියානු රජය කටයුතු කරනවා. එය සැලකෙන්නේ අසල්වැසි රටවලට විශාල තර්ජනයක් විදියට. මේ නිසා යුරෝපයේ ඉතාමත්ම පුළුල් භූදේශපාලනික තත්ත්වයන්ට බලපෑම් කිරීමේ හැකියාව මේ කලාපයේ සතු වෙනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් මේ ප්‍රදේශයේ සැලකෙන්නේ කලාපයේ මිලිටරි පාලනයට සහ ආරක්ෂාවට විශාල අභියෝගයක් විදියට.